ශ්‍රමිකයා අපේ රටට සල්ලි එව්වා. දැන් ඒ වෙල තමයි ඩොලර් බිලියන 10.8ක පමණ ප්‍රමාණයක් රටට එවලා රටේ සංචිතෙන් තෙල් බෙහෙත් ගෑස් ගෙනල්ලා රටේ ඩොලර් සංචිතේ ඩොලර් මිලියන 20ට විතර වැටලා තිබිච්ච එක ඩොලර් මිලියන 5 ඩොලර් බිලියන 5 මාරකට විතර සංචිතේ උස්ස ගන්න පුළුවන්කම ලැබුණේ ඒ විදේශගත ශ්‍රමිකයෝ ලබා දීපු දායකත්වයක් එක්ක. විදේශගත ශ්‍රමිකයෝ දායකත්වයේ වූ තෙල් ගෑස් ගේන්න පුළුවන් වුණා. නිෂ්පාදන කාර්යයේ අර්ථව්‍ය නැවත ආරම්භ කරන්න පුළුවන් වුණා. කර්මාන්ත ශාලාවල වැඩ පටන් ගන්න පුළුවන් වුණා. නිෂ්පාදන ආර්ථිකයේ නැවත වතාවක් පණ ගන්ව ගන්න පුළුවන් වුණා. කර්මාන්ත කඩාගෙන වැටිච්ච නිසා ඒ සියල්ල නැවත වතාවක් යථාර්ථයට පත් වුණා රටක් විදියට. හැබැයි දැන් මේක බලාගෙන ඉන්න බැරි කොට මේකට විරුද්ධව නොයෙක් දේවල් කියනවා. පෞගිය දවස්වල මාතර තිබිච්ච ජනතා විමුක්ති පෙරමුණේ රැලියකදී කිව්වා මේ තරුණයෝ රට යවන එක අපේ අපේ තරුණ බුද්ධිමත් අයන රට ගියාට කමක් නැහැ. දොස්තරල ඉංජිනේරුව නෙමෙයි මේ යවන්නේ. අපේ රටේ තරුණිය යවන්නේ මේ නිෂ්පාදන ආර්ථිකයේ රට ඇතුලේ තියාගෙන කරන්න පුළුවන් තරුණයෝ ටික තමයි යවන්නේ කියලා. නිෂ්පාදන ආර්ථිකයක් ගැන කතා කරන්න ඕනි. ඒකට ගොඩ දාන්න ඕනි. හැබැයි ඒක එකරයින් කරන්න බෑ. ප්‍රායෝගිකව මේ අය ගිහිලා නැවත අපේ රට ගොඩනගෙන වැඩපිළිවෙලක් අපි ක්‍රමානුකූලව කරනකොට කුහක කමට කිව්වා මේ තරුණ තරුණියෝ යවන එක නවත්තන්න කියලා. ඊශ්‍රායලේ කරා යවන එක ගැන පැහැදිලිව ඊශ්‍රායලේ කරා යවන එක නතර කරන්න කියලා මාතර තිබිච්ච රැලියේදී ජනතා විමුක්ති පෙරමුණ කිව්වා. හැබැයි අද වෙනකොට මේක දරාගෙන ඉන්න බැරි කමට වෙන වෙන දේවල් පාදක කරගෙන මේ ඊශ්‍රායලේ කරා යවන එක නවත්තන්න කියලා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්මයා ඊ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ඒ වගේම රවුෆ් හකීම් මහත්මයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. මොකද්ද මේ කරන්න හදන්නේ? ලංකාව ඊශ්‍රායලයේත් එක්ක තියෙන අපේ තානාපති සමඳතා නවත්තන්න කියලා කියන්නේ. තානාපති සමඳතා නවත්තනවා කියන්නේ සජිත් ප්‍රේමදාස මහත්තයා කිව්වේ තානාපති සමඳතා නවත්තන්න කියලා. අපි ඊශ්‍රායලයේත් එක්ක තානාපති සමඳතා නැවැත්තුවොත් අපිට ඕගොල්ලන්ව ඒ රටට යවන්න බෑ. එහෙනම් අද ඉඳලා අපි නවත්තන්න ඕනි මේ කියන කිල්ලීමේ හැටියට. රවුෆ් හකීම් මහත්තයා කියනවා මේ ඊශ්‍රායලයේ කරා අපේ තරුණ තරුණියෝ යවන එක වහා නවත්තන්න. ඒ යවන්නේ මේ පලස්තීනයේ අය වැඩ කර කර හිටපු තැන්වලට අපේ අය යවන්නේ. එහෙම කියලා බරපතල චෝදනාවක් ඉදිරිපත් කරනවා. ඊශ්‍රායලයේත් එක්ක අපේ තියෙන සම්බන්ධතාවය එසේමයි. ඒක වෙන්වෙන් වශයෙන් ඒ රටවල් එක්ක අපි නොබැඳි රටක් විදියට අපේ නොබැඳි ප්‍රතිපත්තිය අනුව වසර ගණනාවක් අපේ ඉතිහාසයේ ඉඳලා තියෙන නොබැඳි ප්‍රතිපත්තිය. ඒ ප්‍රතිපත්තිය අනුව අපි මේ එක එක රටවල් වල ප්‍රශ්න වලට එක් එක් රටවල් සමග තියෙන ඒ රටවල් වල තියෙන දේශපාලන අර්බුද වලට අපි මැදිහත් වෙන්නේ නැහැ. මේ වෙලාවේ මේ මොකද්ද කරන්නේ? මේ වෙලාවේ බලාගෙන ඉන්න බෑ මේ තරුණ තරුණියෝ ටික ඊශ්‍රායල් රාජ්‍ය කරා යන එක. මේ වෙලාවේ ඉවස ගන්න බෑ මේ අයට. ඒ නිසා මොකද මේ ප්‍රශ්න දරුව මේ තරුණයන්ගේ ප්‍රශ්න විසඳුණොත් මේ තරුණයෝ රස්සාවක් කරලා කීයක් හරි හොයාගෙන ඇවිල්ලා රට ඇතුලේ ව්‍යාපාරයක් පටන් ගත්තොත් මේ හිඟන දේශපාලඥයොන්ට තමන්ගේ හිඟමන කරගන්න බෑ. මේ ගොඩක් හිඟන දේශපාලඥයෝ කැමති මිනිස්සු දුප්පත් වෙලා ඉන්නවට, මිනිස්සු ප්‍රශ්නවල ඉන්නවට. ප්‍රශ්නවල ඉන්නකොට ගිහිල්ලා අරක බෙදන්න මේක බෙදන්න අජිත් ප්‍රේමදාස මහත්තයා බොහොම කැමති බෙදන්න. මිනිස්සු වැටෙනකම් බලාගෙන ඉන්නේ. රටේ ආර්ථිකේ වැටිච්ච වෙලාවේ අපි ගිහිල්ලා කිව්වා මේ වෙලාවේ මිනිස්සුන්ට එකතු වෙලා රනිල් වික්‍රමසිංහ මහත්තයා නෙමෙයි එතකොට හිටියේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා බාර ගන්න කියපු වෙලාවේ අපි කිව්වා බාරගෙන මේ රටේ ප්‍රශ්න විසඳන්න උදව් කරන්න කියලා. එතකොට කිව්වා නෑ, ඒකට විසඳන්න බාර දෙන්න බෑ, මට මේ අවදානම ගන්න බෑ කියලා. හැබැයි අවදානම ගන්න බෑ කියන ගමන්ම එතුමා දැනගෙන හිටියා රටේ ආර්ථිකේ කඩාගෙන වැටෙනවා, මිනිස්සු අමාරු වැටෙනවා. එතකොට මට පුළුවන් බෙදලා මේ වැඩේ ඡන්ද ටික එකතු කරන්න කියලා. හැබැයි ඒ හීනේ හොඳ වුණා. රටේ එහෙම බෙදන්න පුළුවන් තත්ත්වේ නැතුව මිනිස්සු ආර්ථික වශයෙන් නැවත ශක්තිමත් කරන්න අපිට පුළුවන් වුණා. මේ අපේ තරුණ තරුණියෝ රස්සාවල් වලට ගිහිලා ආර්ථිකය හදා ගන්නවට විරුද්ධව තමයි අද මේ පාරට බහලා උද්ඝෝෂණය කරලා ඊශ්‍රායලෙත් එක්ක තියෙන සම්බන්ධතාව නතර කරන්න කියලා කියන්නේ. එහෙම කරාම මේ තරුණයෝ ගොඩ නැගෙන්නේ නැහනේ. මේ තරුණයෝගේ ප්‍රශ්න ඉවර වෙන්නේ නැහනේ එතකොට. මේ තරුණයෝ ව්‍යාසායකයෝ බවට පත් වෙන්නේ නැහනේ එතකොට. ඒ අය හැමදාම තමන් ගාවට ඇවිල්ලා පොලිමේ ඇවිල්ලා උසනන් සිකියුරිටි මිටිනම් කම්කරු කියලා දාගන්න පුළුවන් වෙන විදියට හැමදාම කොල්ලෝ ටික තමන්ගේ පිටිපස්සෙන් ගෙන්න ගන්න තමයි මේ වැඩපිළිවෙල කරන්න කියන එක මම ඉතාමත්ම වේදනාවෙන් මතක් කරනවා. මම වේදනාවෙන් මතක් කරන්නේ අපිත් එතුමා ගාව හිටපු නිසා.